विदेश मन प्रश्न अति के मोदी लंका इकनोट वा पिटराटक इन मे मोहते टिका गुण की हेमोम की अने हेमोम पिटराट एन बलापुर अदापि कथाकर विदेश कथ श्रमिक वेटूप मटम वेडियला वेटूप वेडियला अत हम मुदल प्रमाण वेडियला मेक कोहमद उन्े मेक करे कौदीन मे चाल कथाकर मेक कथाकर प्रधान हेतु ये हेतु तम दब भोलावट लंका गुडक बिटरटेणवे इतकोट मे निशा विदेश रैकियावट लघु इक्तिन ये विदेश रैकियाकरण एजेंसी विदेश रैकिया स्वाधीन एजेंसी मे विलावे भो विलावट मे सद प्रमोट करके विदेश रैकिया सद प्रमोट करना मेहदी अभी दुटदेकम वेटो पिलबंधव मे करण विग्रहाय इतकोट वेटूप वेडिवेल लघु वेटूपा क्लबा दिन आदि वशेन मे अडवर्टीसमेंट इतकोट विदेश गत श्रमिक विदेश गतवीमट बलापुर इन आय मे पिल टीका कोमनावेन कल्पनावेन स्वा बला वेडकल युत अवस्थावा मेघ मगद अतम कौद मे विदेश श्रमिकन वेटूप वेडिकरे विदेश श्रमिकांगे वेटूप खाउरुत वेडिकरेने तिब्ब वेटूपमय एक अने बेडियूने एक्सचेंज रेट लंकावे रुपये शे उना इतको डॉलर रेट ना उपयोग करेंसी वटिनाकम वेडियुना अन्न इतको तम बगे सैलरी डबल विलाती बेन्ने वे किसी में हेतुवा नेह ने आप उदाहरण खटार खटार दुबई मे वगे देवा पण है तिबिल सीयर नेता मे वगे रेट अने फाड़ी वेडिकल लंका रूपये शे उसा मे मोहते वेदगत्म कारण तम विदेश गतवीम बलापुर निन्ना सहोद సహోదరి అంట మే అడ్వర్టైజ్మెంట్ వల్ల దాన వెటూప్ రేంజ్ ఎక్కడ ఉంది లక్ష ఎక హమారా లక్ష దెక లక్ష తునక్ వగే వెటూప్ కట యన్న సూదానం వన్న కేల మొత్తం అపి దాన ఐ మెహమ వెటూప్ వెడి ఉనే కేల ఇది మెహిది అనే కారణే తమై ఒబ యన్నే కొహెద కేన ఏ విస్తరే దనగన్న ఓనే ఒబ యన రటకుమక్ద మే రటే కాస్ట్ ఆఫ్ లివింగ్ ఎక కాస్ట్ ఆఫ్ లివింగ్ కేన్నే ఒబ హి జీవతి మేది ఒబట కరన్న సిదువన వియదం సమహర ఆయతన నెత్తం సమర నివసకట యనవన మే హమదేమే నివసే నెత్తం ఈ ఆయతనే లబాదెన ఉదాహరణ విదియట ఇన్సూరెన్స్ కవర్ ఎక మెడికల్ ఏమత్ నెత్తం అకమడేషన్ ఒబట ఇన్న తనక్ ఆహార పాన సీలుమ దేవల్ దెన ఒబట తియన్నే గెదర సేవే కరన్ నెత్తం ఒబ ఈ ఆయతనే సేవే కరన్న ఎతకొట ఒబట వెటుప అదట ఇతురు వెన అన్న హెన కిసిమ ప్రశ్నయక్ నహ ඔබට ගිය හැකි මේ 1 ලක්ෂ ගණන් ලක්ෂ 2යි ආදි වශයෙන් වැටුප් දාන කොට. නමුත් අනෙක් ප්‍රශ්නය තමයි සමහර ආයතනවල සමහර රැකියා ලබා දීමේදී මේ කිසිවක් ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට ලැබෙන වැටුපෙන් හැමදේම කරගන්න ඕනේ. ඉතින් කල්පනා කරන්න ඕනේ මෙන්න මේ වගේ තැනකට යනකොට වැටුප කියනකොට ලක්ෂ 2යි වැටුප කියලා ගත්තාම ඒ රටට ගිහිල්ලා ඔබ ජීවත් වීමේදී ඔබට ඇකමඩේෂන් සඳහා රුපියල් 60000ක් නැත්නම් ලක්ෂයක් වගේ වැය කරන්න වුණොත් ඔබට තව ඉතුරු වෙන්නේ ලක්ෂයක්. අපි හිතමු 60000 කියලා. එහෙනම් 140000යි ඔබට ඉතුරු වන්නේ. හැබැයි ඔබට ඇකමඩේෂන් එක නැත්නම් ඉන්න තැනට ගිහුවට පස්සේ ඔබ කන්න බොන්න ඕනේ, ට්‍රාන්ස්පෝට් යන කරන්න ඕනේ, නැත්නම් බෙහෙත් ගන්න ඕනේ. ඉතින් මේවට ලොකු වියදමක් යනවා. අන්තිමට වශයෙන් ඔබට අතට ඉතුරු වෙන්නේ රුපියල් 20-30000ක් නම් අන්න කල්පනා කරන්න ඕනේ මා පිටරට යනවද ලංකාවේ ඉන්නවද. මොකද ඔබ ලංකාවෙන් රට යන්න ඔබගේ පවුලේ හැමෝම දාලා යන්නේ. එතකොට මේ ආදරණියන් දාලා ගිහිල්ලා ඒ රටේදීත් ඔබට යම්කිසි විදිහට ඉතුරුමක් කරන්න බැයි නම් අන්න ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් ඒ නිසා කල්පනාකාරී වෙන්න මේ සම්බන්ධයෙන් විදේශ ගත වෙලා ඉන්න අපේ ලාංකිකයන් ඔබට පැහැදිලි කරයි යටින් කමෙන්ට් වලින්. අතර මේ වගේ ප්‍රශ්න තිබෙන හින්දා හොඳට හොයලා බලලා මේ හැමදේම ලැබෙන තැනක් නම් ප්‍රශ්නයක් නැහැ. එහෙමත් නැත්නම් ඔබගේ වැටුප හොඳ වැටුපක් වෙන්න ඕනේ. ලංකාවේ මුදලින් නෙමෙයි ඒ රටේ මුදලින්. මොකද ඔබ එහෙට ගියාට පස්සේ එහෙ ජීවත් වීමේදී ඔබ වියදම් කරන්නේ ඒ රටේ මුදල්. උදාහරණ විදිහට යුරෝප් වගේ යනවා නම් යුරෝ වලින්, නැත්නම් ඕස්ට්‍රේලියාව වගේ යනවා නම් ඕස්ට්‍රේලියන් ඩොලර්ස්. එහෙමත් නැත්නම් ඔබ මේ අරාබියට යනවා නම් ඒ රටේ, නැත්නම් ඔබ උදාහරණයක් විදිහට කටාර නම් කටාර් රියල්. කටාර් රියල් 1500ක් ලැබෙනවා කියලා හිතමු. ඉතින් 1500ක් කියන්නේ මේ මොහොතේ 150000ක් වගේ කියලා උදාහරණයක් විදිහට. එතකොට මේ 150000 ඔබට ඉන්න තැනට 60000ක් දීලා කන්න බොන්න ට්‍රාන්ස්පෝර්ට් වලට
පියල් 40000ක් ගියාට පස්සේ අන්න ඔබට දැන් පියල් 50000ක් තිබෙනවා. ඉතින් 50000 අරගෙන ඔබ ඒව දේවල් කරනවත් එක්කම ඔබ එහි ජීවත් වෙමින් මෙඩිකල් නැත්නම් අත්‍යවශ්‍ය දෙයක් සිදු කරගන්න අවශ්‍යතාවයක් ලැබේ. මේ වගේ දේවල් එනවා. ඉතින් ඒ නිසා අන්තිමේ රුපියල් 20-30000ක් ඉතුරුනාට පස්සේ තේරුමක් නැහැ නිසා විදේශගත වීමේදී මේ දේවල් අනිවාර්යෙන් කල්පනා කරන්න. මේ දේවල් අපි මේ channel එකේ දාන්නේ ගොඩක් අය විදේශගත වීමට සූදානම් වෙනවා. ගොඩක් අය පිටරට යනවා. යන්න කලින් මේ දේවල් දැනගන්න මොකද අපි රට හිටපු අය විදිහට මේ දේවල් අපි හොඳින් අත්දැක්කා. ඒ නිසා මේ දේවල් යන්න කලින් හොඳට තීරණය කරන්න. ඒ නිසා මේක ඔබට වැදගත් දෙයක් කියලා විශ්වාස කරන එක එක්කම ඔබටත් ඔබගේ යාළුවෙක් කවුරු ඉන්නා නම් මේ සම්බන්ධයෙන් දැනුවත් විය යුතුයි කියලා විශ්වාස කරන නම් මේ channel එකේ තියෙන මේ videos අනිවාර්යෙන් share කරලා යාළුවෝ දැනුවත් කරන්න. දැනුවත් වුණාට පස්සේ රට යන්න කියලා ඔවුන්ට කියන්න. ඉතින් රට යන්න එපා කියන්නේ නැහැ. මේක මේ වෙලාවේ හොඳයි. government එකත් මේ වෙලාවේ promote කරන්නේ රට යන එක. ඉතින් මේක ප්‍රශ්නයක් අපි කැමති නැහැ ගෘහ සේවිකාවන් විදිහට යනවනම් මොකද ලොකු ප්‍රශ්න වෙනවා ඉස්සරහට ලොකු ප්‍රශ්න වල අපිට මුණ දෙන්න වෙයි එහෙම නැතුව රැකියාවකට නම් අපි ගොඩක් කැමතියි ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා යටින් කමෙන්ට් කරන්න ඒත් එක්කම channel එක බලන channel එකේ ගොඩක් විදේශගත වෙීමේදී විදේශගත වෙලා ඉන්නකොට තියෙන chances මොනවද advantage disadvantage මේ හැමදේම මේ channel එකේ කතා කරනවා ඉතින් අපි අද සමගන්න සුබ දවසක්